න් ස්මාර්්ලණ ඔන් Onlineයින් අධ්‍යාපනයේ ශ්‍රී ලාංකය සල්ලාාව ලේසියෙන් පාස්ුවෙන් සරලව ඉගෙන කන්න LMS. beyondන්. වෙතති විසි එල්බො අද අපේ වැඩ සටහන සමඟ සම්බධ වෙන කළු බොවිල පදුමස්වාමින් වහන්සේ. අවස ර අපේ හාමුදුරුවණේ. හමුදුරුවනේ ඇත්තරම මේ අපිට තියෙන ප්‍රශ්නයක්තමා භික්ෂූන් හන්සේලාගේ මේ දේශපාලන මැදිහත්වීම. අපි හිතනවා, අපේ රට මේ මොහොතේ යම් කිසි අර්බුදයකට මුහුණ දෙනවාද. ඒකට මේ භික්‍ෂූන් වහන්සේලා කිසියම් දුරකට වගඋත්තරකරුවන් වෙනමයි කියලා. ඇත්තටම භික්‍ෂූන් වහන්සේලාගේ දේශපාලනම ඇදිහත්වීම ගැන බහන්සේ දරණ අදහස මොකක්ද. බොහොම හොඳ කාලෝචිත ප්‍රශ්නැත් තම මතු කළේ ඒ භික්‍ෂූන් වහන්සේලා ඇටියට, අපට බුදුහාමුදුරු දේශනා කරපු ඒ පිළි වෙතට පරිබාහිරව කරපු දෙයක් හැටියටයි මම දකින්නේ මොකද බුදුරජාණන් වහන්සේ අපට අප සීමාව අඳුරගන්න කියලා කිව්වා ඒ සීමාව අඳුනගෙන ගිහි අයට අපත් බදුහාදුරුව මහකරුණාවෙන් දේශනා කරපු ඒ ගම්බීර ධර්මය අපේ ස්වම්भෝග ඥානයෙන් අවබෝධ කරගෙන ඒ අවබෝධය තුළින් නිවීමක් මතු කරගෙන. එ නිවීම තුළ අපි පිළිවෙත් පුරලා ගිය අයට අර්තයෙන් ධර්මෙන් අනුශාසනා කරන්න තමයි බදුහාන්දුරුව අපට අනු දැන වදාලේ. එතුොට ඒක රජ්ජරුණුත් අයිති. කට ඇත්ව්‍යයම කිය නොනම් කවුරුහෝය රජුරුවන් ඇතුළු කවුරුහෝවේවා හොඳ දෙයක් කරානං ඒකේ හොඳේ තියෙන ආනිසංස පැදිලි කළ දෙන්නනම්. ඒවගේම නරක දෙයක්න ඒක නම නරක දෙයක් කරනවන්නම් ඒ අර්කිරේ අනුකවම්පාාවෙන් පෙන්ල දෙන්න ඕන. එඒහම නැතිවුණොත් කිරිකල අත් දොල ගමබින්දුවක් දැම වගේ. නමුත් අදේක සිදි වෙලා නෑ කියලමො දකින. අපි තමයි මේ විදියට බග උත්තර කාරයෝ. දැම් නතාව පිළියාර ගැති ඉන්නේ අපි නිසයි මේ රටේ මිච්චර ප්‍රශ්නවල්ට මේ ජනතාව මැද වුණේ කියල ජනතාව කීවේ නැතිවුණාට යටහිතන් ඒගොල්ලො හිතං සං මේේක්දී වෙනවා. අපි දකින හාමුදුරුවනේ මේ දේශපාලනයට වෙන්ුණු පක්ෂවලට බෙදුුණු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එක උදාහරණයක් විදියට ගත්වොත් පහුගිය කාලයක තිබුණු සිල්වෙදි නඩුව. මේ සිල්වෙදී නඩුවට අදාළ මුදල් හොයාගන්න හා ස්වාමීන් වහන්සේලා පින්ඩ පාති වඩිනවා අපි දකිනවා. එතකොට භික්‍ෂූන් වහන්සේලා සමඟ නිතර ගැටන්නේ සාමාන්‍ය ජනතාව. මේ මොහොතේ අපේ රටේ සාමාන්‍ය ජනතාව මේ ඇවෙලා තිනව සංගත තත්ත්වය නිසා වගේම ආර්ථක ආර්බූදධත් එක්ක බොහොම. පිඩා කාරී තත්ත්වයක තමයි අපේ සාමාන්‍ය ජනතාවන්නේ. හැබැයි අපි දකින්න නැහැ. මිනිස්සුන්ට උදව් කරන්න ඕනි මේ මිනිස්සුන්ට යම් දෙයක් දිලා මේ මිනිසුන්ට සහනයක් දෙනන අපිට පුළුවන් විදිට කියලා පික්ෂුන් වහන්සේලා ක්‍රියා කරනු අපි දැක්කනෑ. හැබැයි දේශපාලනය වෙනෙන්. න් වහසේලා ප්ඩ පාති බඩනවා අපිදකිනවා ොයිස්කට්දන අපි දකිනවා. එත් එක්කම රූපවාහිනි නාලිකාබලට වෙනමම ස්වාමින් මහන්සේලා පිරිසක්කින්නවා ඒ නාලිකාවට අවශ්‍යදේ දවල් ප්‍රවෘතිබවලට අවශ්‍යදේ එතකොට ඒ චනල්ල එකේ ्यවස් ප්‍ර සර්ට අවශ්‍යදේ ස්වාමින් මහන්සේලා වච්චන බවට පරිවර්තනය කරලා මිනිස්සුන්් බධ හරින අපි දකිනවා. ඇත්තරම හාමුදුරුවනේ මොකක්ති මේ වේන්නේ. ඒ අපේ වෙච්ච ලොකු දුුවලකමක්. අපි කරපු ලොකුම දුරුවලකමක් ඔය පිඩ පාතියන්නේය එක නම තමහරලාට ට ආරංචි ලැබුණ පිඩ පාතිත මේ වෙරත් වෙනත් දේවලු දැම්ම කියලා පාත්තරයට එතකොට ඇතවශයම කියීනවනං රටක සාරධර්මයන්ගෙන් පිරි සමාජයක් අපි බිහි කරන්න නං අපට සුදුසුදේ මොකක්ද භික්ෂුවට මොකදද ගැලපෙන්නේ ික්ෂුවොයි භූමිකාව තුළද ඉන්ඩෝන. භික්ෂුව කලක මේ උත්තර තරයි රජුරුවන්ගේින් පව මැදුුම් පිදුල්ලබන්න පුළුවන් තත්තයට භික්ෂුව ඉන්ඩෝන එකතයි බදු හාදුරන් යුසාසන ඒ හොඳම උදාහරට තමයි චණ්ඩාසෝක දික්්විධිය කරලා හරලා කාලගි යුද්දේ කලස්සල්ලෙන් ඉන්නකොට මේ පුංචිසාමනයට මේ ගෘධ හාමුදුරුව පින්නඩ පාතිඩිනවා බොහොම සංසුන්ගමන නිගුරුද හාමුදුරුවන්ගේ ඒ සන්සුන් ගමනට තම රජුරු පැහැදුනේ. එතකොට ඒ කෙටියෙන්කිින් නොනන් ඒගේ ඉහලම ආසනය තමයි මේ නිගුරද හාමුදුරුව වැඩම වේ. එතකොට එච්චර උත්තරී තරයි එතකොට භික්ෂූන් වහන්සේ හැදියට අපි දේශපාලක්ඥන්ගේ පත්සිං යන්න ඇතුව ඒවාගේම දේශපාලඥන්ගේ ඒ ඕනෑපාකං ස්්ට කරන්න ඔය එකඒක මාධ්‍යහර අභකිව විදිහයට එකේකාකාරයේ ඒ අදහස් ප්‍රකාශ කර නොකොට හො දිියන්න ගේිය මොනදිගෙන හිතන්න ඇත්වචම කිරනම්. ඒ සාපිම තමයි සම්බුධ සාචයය විනාශ වෙන්න මෝලිකකාරණයක් වුණේ මේ සම්බුදු තාතනය ගිහි අය ඇත්වෙන් පන්සල්ල කෙරෙ හාමුදුරුවන් කෙරෙහි කලකිරන්න හේතුගක් වුණ එක සමහර භික්‍ෂූන් වහන්සේලා මේ තමන්ට ලැබෙන වර ප්‍රසාධ වරධාන නිසා සමහර දේවල් දැක්කනෑ ඇහුුණෙ නෑ වගේ ඉන්නවා. එක මේ දේශපාලනයේදී බොහොම විශේෂයි සහසු ලබව අපි තකින දෙයක්. ඒ අප හාමුදුරුවනේ ඒක කහෙම වෙන්න ඒක ඇත්න කකිරනම් බුදදු හාන්දුරන්ගේ බුද්ධේ තිහාසියාරගත්තු සිද්ධාර්තු කුමාරයගේ චරිති බලන්ඩක් සිදධර්ථ කුමරයා රම්ම සුරම්ම සුභ මාලිගාවල් කියල දේවල් සියල්ලක්ම ඒ සීනු සක්විති රජ සම්පත්වෙන්නන්න පුළා. හැම දේකින්ම ආධ්‍යෝචි ජීවිතය ගත කරේ. නමුත් ඒ සියලු දේවල් අලුයම හෙළනලද කෙලපිඩක්කා සමානම බැහැරලා එ න් වලු කු ර. දැක්කලත් ඒ ඒවත් අත්තහරල තමයි ගීහිගෙක් නිෙක් වුණේ. ගිකාලින්නකොට තමන්ගේ රාජාභරණ පළඳනවා දශනාවේ සඳහන්ගෙනවා තමන්ගේ හිතවත් තමන්ගේ ආවතේව කරන කෙනාට. ඇඳුවා ඉතයි තොට මේ සඳහන් කරනවා මේ රාාවරනණ මට සදුස නෑනේ නෑනෑ උඹයි මයි දෙදමකයි. එනන් කොච්චර පරාර්ථකාන හිතද්ද මේ බෝසත් සිදුහත් කුමාරයක තිබුණේ එතකොට ඒ ගිහිගේ නික්මිල ගෙහිල්ලද පිණඩපාත ගිහිල්ල තමයි ධනෙගත්තේ රජ්ජුරුවන්ගේ රජ මාලිකාවට වැඩිය නෑ අරාධනාකර මේ පින්ඩ පාතේග අමකදේ වහන්සේගේ රාජමන්සේ මගේ මේ බුද්ධවන්සේ මගේ බුද්ධ වන්සේ ලක්‍ෂණය තමයි පින්ඩ පාදද. එතු අන්න ඒකට බුදුහාන්දුුරෝ දේශනා කලා පින්ඩපාතග හිල්ල තමන්ට අශ්‍ය ධනිකල ාගන්න අම්මතතාතරන්න කණඩ ුවන් ඒක බොහොම මහකරුණ ෙන් දේශනා කරේ. මුත් අපි ඉටවඩා පරිභාහිරව. අපි මේ භික්‍ෂුව හැටියට අපේ භික්ෂ ජීවිතය අපි වෙනත් පැතිකඩවගට යමු කරලා. අපි වැරදි විදිහට ගියයිගේ හිත කනස්සල්ට පත්වනා කාරයට අපි ඒ දේවල් කරන්න ගිහාම ගියය මකද කරන්න අපේ අවශ්‍යදවල් ලබල දෙෙන ට පස අප සියලු දේවල් ඒව නිසා අපේ වැහෙන. අප මුදත් කතා කරන්න බෑ ඇතව බහොද මාතෘකා මත මතු කරේ අර ලන්දේසි පෘතුගීසිීන් මොකද කරේ මේ භික්ෂූන් වහන්සේලට පූජාබිම පූජා කර පන්සල පූජා කර ඒ පූජා භූමිය කැටි. එතකොට ඒගුලන්ගේ එකම මේකතමයි ගියහ භික්‍ෂූන් වහන්සේ පන්සල ඇත් කරන්න එහම කරලා හරලා ඒය අවශ්‍ය කර නායකන් දීල මේව කළලා දැනුත් මෙඉන්න පාලකයොත් ඒ නායකකන් දෙනවා පූජාභූමි කියලාම ගොඩනගැනවා ඒවාගේ මේඒේකතාන ඒවාගේ මරස්්‍ර ද දෙනවා ඔක්කෝ දී හාමුදුරුගොල්ල ගුලන් ඕනව විදිහට ඒගුල්ලන්ගේ අශ්‍ය දේෂ් කරගන්න දට පසුවි මාද. ඒ සමයි අද මේ රටේ වෙලා තියෙනඒම උනහම මා සංගරද්‍යයට කතා කරන්න බැ ඇයි ඒගුලන්ගේ අවශ්‍යත ෂ් කරන ඒ නෙමෙයි වෙන්ට ඕන දැ බුදු හාමුදුරුවන්ට ජේතවනරාමය පූජ කලේ බුදු හාදුරුවෝ අනේ පිළිසුරතුමට කියලා නෙමයි අනේ පිරිිසුරවා බදු හාදුරන්ගේ මහා කරුණාව කරෙේ උන්වහන්සේ කරේ මහා ගුණය කෙරෙ ඒ පැහැීම උඩයි ඒ ජේතවන ආරාමේ පූජ කර බිමට පවා මැනිි ගල් ඔබ්බෝල ආාධනා කරලනිමේ. මේ පන්තල ආරාමය කදල දෙන්න කියලා අන්න එක ඒ සියවද්දිගින්ගෙන මහා සංගරන්න්නයට එහිනම් මෙන්න මේක අපි භික්‍ෂූන් වහන් ෙළලා හැටියට දකිින් දෝන. අපේ සීමාව මොකක්ද අපි ඒ සීමාව ඔබ්බට ගියොත් අපි දන්නේ කොහෙද කරන්න මොනවාද කියල දෙයක් කිසිම දෙයක් නැතුව යනවා එකෙන් අපට ගී අයගේ ඒ නයට අපි ලක්වෙන එක අප විසින්ම තමයි කරගන්න. හාමුදුරුවණය ඔබ වහන්සේ විදෙස් ගත වෙලායින්දල වෙනත් රටවල්වල අත්දැකීම් දැකලතින ස්වාමීන් වහන්සේ නමක්. එතකට අපිට දැනෙන දෙයක් තමයි හාමුදුරුවන මේ පිට රටවල්වල ලොකු ආගමික නැඹුරුවක් නැති වුණත්. දහරන දිට යුරෝපේ ටවල්. එතකොට ජපානය වගේ රටවල් වෙල ඉන්න මිනිස්සු දැඩි ආගමික නැබරුවක් නැතිවුණත් ඒ රටවල්වල මනිස්සු අනිකාට ගෞරව කරනවා ආදරය කරනවා අපි දකිනවා. එතකොට අපි බෞද්ධ රටක්නි. ඇබැයි අපි හැම වෙලාම ජීවත්වෙන්නේ පීඩනයත් එක්ක. මහා බරක් ඔලුවෙතියාගෙන කැන් අපට පාරට බැහල කිලෝමීට්‍රයක් දෙකක් යන්න බැහැ නරකවචනයක් කිය නැතුව. ඒ තරම් පීඩනයක් එක්ක තමයි අපේ රටේ මනිස්සු ජීවත් වෙන්නේ. එතකොට මේ බෞද්ධ රට මනිස්සුන්ට මේගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන. එතකට අරකිව යුරෝපයේ රටවල් ජපානයගේ රටවල්බල මනිස්සු. විනියානුකූලව ගෞරභ කරමින් නිදහසේ සාමකාමීව ආදරෙන් ජීවත් වෙන්නත්. අපේ රටට මෙහෙම දෙයක් වෙන්නත් හේතුව මොකක් ද ඔබවහන්සේ දකින විදිට කිව්ේකටකට උත්තර දෙන්න නෑකට ජපානය ඇතවශම කිරනම් හොඩ සිස්ස සම්පන රටක්. ඒගොල්ලො එච්චරිටම මුදු ගතියෙන් ඉන්න පිරිසක්. ලබලකාරි ත්යක් ෑගලගේ මන් දකින්නේ. ද වාහනය අපි පාරේ මම පාගමනින් ඉතරම වගේ වැඩම කරනවා මම සක්මන් කරන්නගේ පිළිවෙතත්වයන ඒ මම උදේට හැම දාමෝ වගේ පැහැතැම්ම තුනක් දෙක හරක්කිතරට ම පාගමින් වැඩම කරනු. තිමන් දකිනවා ඒ මිනිස්සුන්ගේ තියෙන හැදියාව. ඒ වාහනේ ලෝනොකොට ඩ්‍රයිවර් මහත්යා ඒ වාහනේ නතරකරගෙන බලංගඉන්නවා පාග පාරේ. යන කියෙනනට ස්තල මුල්තන දෙනවා. ඒවාගේම ොටෝ යික කියන කියෙනට මුල්තන දවා. පාර මේ කරනකට පුස්සයි කිය නක එච්චට ගුල නීතිකරකා ගුලු අත්ශ කකිර කෙනෙකුට ක කෙක් අඳුනගන්නේ. අචාර සීලිත්තුවය. කියනෙක අරිමස් ඉගලායි. අපේ රටේ ඒවගේ තත්තකට පත්වන්නන. අපි. දුජ හන්ස බද් බු හාන්දු හොද ක් අපට පෙෙන්ල දිල න. අපි හම ක්ෂ ති කරගන්න. ේ රට ක්क्षෂ ති කරගන්න පුල ස අප ක්ෂ . අප සිिक्ष වි. එතකොට මේ රට නැවත නැවතත් අ බුදු හාන්දුර දේශනා කරපු වැවයි දාගයි ගමයි පන්ස ලැ කියන තත්ට පත්වෙලා අපි බොහො හොදට සුගදත්්‍යෙන් කවුත් මනුස්සත්්‍යේ නමෙන් කටුතු කන්න පුළුවන් ප්‍රවණතාාව ති. ඒ ටල්ල ආගම දහම, ඒගොල්ලෝ යම්තාත්දුරට නැබුරු වෙන ප්‍රවණසාක තියනවා. නමුත් ඒවනාට ඒගොල්ලො ඒ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ විනිීවි දිශවින් කියනෙක් ඒවාගේව නීති පද්ධතිය මම දැකලතියන යනකොට මද පොලසිය සමරලට සෙනගන. උසාවිවල නෑ පොලිසිච්චක කියෙන එක හරි බයි නීතියට. නීතිය කියනෙක කාටත් එකගේ තියනවා. අන්න අපේ රටත් ඒක ගේ ෝන දැන් අපේරටේ නීතිය නෑ නෙ තමන්ට. තම තමන්ගේ අවශ්‍යදේවල ලෂ්ට කරගන්න පාල සන්තයට උදව කරුණ කෙනාට වෙන මනීතිය. තමන්ගේ දේවල් විවේශෂනය කරන්න කෙනට තමන් හඩු පාඩුගක් පෙන්නල දෙනෙෙන වෙන නීතිය. එහෙම උනාමේ ටක සාර්ථක භහවයක් ඇතිවෙන්න. රට අස්ීර අස්ථාවර වෙනවා. ඒමොකද එකිනිෙකා ටෙකනිකා පරයාමක් එකෙකාා කිසිම් විස්වාතියක් කියනක නැතු යනු. අද එකයි මේ රටේ වෙලා දන්න හාමුදුරුවුණේ අපිේ කොහෙන්ද හදා ගන්නොනි මොද අපේ පුංචි කාල ඇඳදලම පන්සල පල්ලිය කෝවිල. එක් හැදුණු පිරිසක් එතකොට මේ අර යුරෝපය ඇමරිකාව වගේ ආර්ථික වශයෙන් දියුණු රටකට මේ මානසික නිදහස මේ මිනිස්සුන්ගේ හිත්ත ඇතුළේ ආදරය ගෞරව මේ සාමකාමී බව එන්නත් ධර්මයයක් එක්ක හැදුුණු මිනිස්සවෙච්ච අපිටක නොයන්නත් හේතුව මොකක්ද මේක කාගික කාගේ ඇතින් වුණු වැරද්ද. තේකාක් ඇතවසිම කිනු නම් දැම් පන්සල්ලක වනත් අපි භික්‍ෂූන් වහන්සේලා හැටියට අපට සීමාව අඟුණ ග්ඩුවන අප සීමාව මොකක්ද. ඒ සීමාව තුල ඉලගෙන අපි ගිහියිගේ ඒ අඩුපාඩුකං අපි පරර්ථකාම හිතක් ඇතිකරගෙන පෙන්නල දෙන්න. ඉස්සල්ල අපි පරර්ථකාමී වින්ඩෝන අපි පරර්කාම වන්න අපි පරර්ථකකාම හිතක් ඇතිකර ගත්තතුත් තමයි අන්න පරර්ථකාමීව ඒගොලන්ගේ අඩුපාඩුකං කදාගෙන යහපත්වෙන්න අපට අනුසාාසන කරන්න පුළන් අර්ය දරමින් අපි පරර්ථකම ඇැබයි බොහම හොඳද පින්වන්ත භික්‍ෂූ හන්සලන්න අප්‍රදධියයේ ප්‍රසිද්ියඇත්තින්නවා ම දැනුවත් වන්නවා දැම්මන් ඉන්න පන්තලෙත් හොඳ පින්මන්ත හාමුදුන ශාසනය උන්න තියවදිසා භාග කැපවීමක් කරපු හාමුදුරුවු නමක් මම නම සඳහන් කරන්න ගොන්න පැදිලිද අපේ මේ මට නම පස්සේ කතා කරන්නගේ නව පිළිබඳව හොඳද පරවාහැර චන්දරතන හාමුදුරුව ටයික හාමුදුරුව ඉතින් ඒ හාමුදුරුව ලොකූ ශවාසනක ඒගේ හාමුදුරකුල ඕන තරන් ඉන්නවා. අතවශම කියන නං දේශපාලනය පැත්තෙන් ඒ හාමුදුරුවන්ට කැමැති පක්ෂකට එයාගේ අදහස් වලට අනුව එක කටයුතු කරන එක තියෙන් දෝන අපි මහම භික්‍ෂූන් වහන්සේනමක් හැටියට මගේ ගෙනාපු සංසාරය ගෙනාපු ඒ ගතිීලක්ෂකට අනුව මට පැහැදිච්ච. අි සීමමාව අපි අගු නගන්න. අපි ඕනවොට ඩිය එක ඔබ්බට ගියොත්.ි ඒඒ පිටිපස්සංගිහිල්ල අප ගිය නොගැලපෙන විදිහෙට අපි කටයුතු කරොත්. දේශපාලාඥන්ගේ ඕනෑපාකං එගලට ඕනඕන විදි අපි හැඩ ගැවුණුත් අපට මේ රටහ දන්න බෑ. වැරදි කරානං රජර හරි වැදදි කියලලා සැඉන් ඕන. එතකොට තමයි රටහ දන්න පුළුවන්ගේන්නේ. නීතිය කියන එකත් ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න කියලා. පි මහසංර ඇදට තරය කියන්දෝන තරේ නිකන්නෙමේ තරේ මොකද එයා රජවනේ එයා මේ රටේ පොළො වැසි වනේ මහජන චන්දිී අපේ චන්දදිී අපි මහජනතාවගේ ලැබෙන බද මු දල් ලදම යා . පඩි අරම්මවාගේ සීලු දේවල්ල පාල සේත්‍රීන හැමදි නම් ලබන්. එතකට ඒගුලන්ඟවාගේ කියීම තමයි ජනතාවගේ චන්දීන්ගිහිල්ල නතාවට යපත කරනි ජනතාවට අහික දේවල්ර ඒගුලන් ඕ ඕන දවල්රන්න ගිහම ඒරට පොහොද පේයවෙන්නේ. එහම වින්නට බෑ. මේ වෙලාවේ අපේ රට ආර්ථික අර්ුදයකට ආර්ික අර්බුදයකට මොහුණද දෙම ඉන්නේ. අපි වැැක්සිීන් ටිවත් ගන්න සල්ලි නැ. එතකොට අපේ තියන පන්සල් පල්ලි කෝබිල් ලංකාවේ දැනට දේපල ධනය තියන තැන්. එතකොට අපේ නායකින්ට මිනිස්සුම්ව දැනෙන්නේ නැති වෙලාවක. රටේ නායකන්ට පාලකින්ට රටේ මිනිස්සු ගැන සහකම්පනයක් නැති වෙලාවක මේ මිනිස්සු සමග සාමා්්‍ය මනිස්සු සමඟ සමීම්ප ඇසුරක් පබත්වන ආගමික නායකීන්ට මේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්නේ ඒකයානේ ක්ෂීන් ිරන් දෙන්න ඒ එතකොට රෝහල්වල තිබෙන අආඩු පාඩුවලට අවශ උපරන ටික ලබා දෙන්න. මිනිස්සුන්ට යම්කිසි සමහර ප්‍රදේශවල ආහාරහිග බාන්්ඩ හිංඟ තියෙනවා. ඒවට යම් කිසි පිළියමක් ලබා දෙන්න. මැදිහත් වෙන්නේ නැත්තේ ඇයි මොකද මේ පන්සල්වල තියෙන. හල්ලල්වෙල ෝ ල් බල විශාල ධනයත් තින එතකට ඕුන්ට කියන්න පුළුවන් අපි ගාව තියන සියල්ල මේ මිනිස්සු අපිට නෑතරම අපිටත් නෙවේ ශසනයට පූජාකරපු යිති අපේ මිනිස්සු මේ වෙලාවේ අසරන වෙලා ඉන්න වෙලාවක අපි ඔවුන්ට උදවර උදව කරන්න කැමති ඉ. ඔවු යම් දිනක ඔුන්ට පුලුවන් දවසක ඒසිියල්ල නැවත ශාසනයට පූජා කරාවිි කියලා. ඇයි ආගමික නායකන්ට බැරි අපේ හාමුදුරුවනි මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා පිස්සඳුමක් සපයන්න. ඇත්තවජම කරන එක හොඳ අදර්ශයක්. මේ ඉන්න ජ රටපාලනි කරන අය මේ සියලු පූජක තුමල්ලා දෙක භික්‍ෂූන් වහන්සේද ඉන්දුකෝවිලේද මුස්ලිම් කෝවිලේද. ක්‍රස්ටානි පල්ලියේදඒ සියලු පූජකතුමල්ලගෙත් මදිහැතවීම තිබුණ මේ රටේ පාලකයායට පාලනට සන්තට එන්ඩ. එතකොට දැම් මේ රටේ පාලන සන්ත්‍රයේ මේ පාලකයා තුළ මේ සියලු දිනාම කරන්නේ සමාජයට අහිසකර දේවල්. එතකට අපි දැම් වගෞත්තර කාරව වෙලාතියන්නේෙ. අපි වගෞත්තර කාර භාවේ මිදන්න නං. අපි පාර්සකම හිත ඇති කර ගන්නන. අපට ගොල්ලු දුන්න දේවල් අපට ඇත්ත වශය කියරන මේ අපට අශ්‍යනෑ අපිට සුදුසුනෑ මේ. අපි මේ ගී ජනතාව මෙච්චර මානසික පවසයෙන් මිනිස්සුන් අන්ත අසරන සත්‍යට පත්ත ලැතින අපි සසිීරුදේවල් පරිත්‍යා කරනවා කියලා අපි අප දැ ඇතවම කියන මේ කා පෝමිද්දීල තිබුණා ඒක මුදල් දිලගුන මම ඇතව්‍යම කියනනම් ඒක කෝති ප්‍රකෝටි කලන් සමහරයට මුදල් ලබිලතියෙනවා. සමහර සමහරයට මම නම සඳහන් කරන්නේ සමහරයට ඩොලල් රක්ෂ දෙක වගේ ලැබිල තියෙන චේ වසම කියරන ප රසක හිති ට ේව කරන න. දේ තමන් කෙරෙහි මිනිස්සු කොච්චර පැහැදීමත් තියනවාද. ඒ පැදීම වඩ වඩාත් වරදිනය වෙනවා නේද. බු හාදුර තිද හත්තු කුමමාය චරි න්ද ේ ේදේ වල් කල න. ඒ නි ු හාන්දුර දේශ කළ න අ හරි රස් කරන නෙ නිසා මේ පරර් කම් මේක නොමක. ුදුහාන්දුරුව පාගමණනින් බඩම කල තමයි ලෝකයායට හිතුසුව පිස. අරතය ධර්ම අනුසාසන කර. ඒක අපි අදර්ශය දරගෙන අපික්‍රේ අත්ම කරනෝන අපට මේ රට නැවත වරක් සම්බුදධ සාත ස්ථපිත කරන්න පුළුවන් වෙයි සාරව ධාර්මෙන් පිරි. ම ජ ිරන ලුවන්ගේ කිය මහිතන. එල්ලඟට හාමුදුරුවනේ මේ අපිට තියන තවත් ලොකු ප්‍රශ්නයක් තමයි. අපි කවුරු කියන අනුශාස්සනාවත පිළිගන්න කියන එක. මොකුද කොටුවේ පොඩි හාමුදුරුව එකක් කියනවා එතකොටට සමන්ත බද්‍ර හාමුදුරුව තබේකක් කියනවා කිරිබත් ගොඩ ඥානන්ද හාමුදුරුව. තවත් එකක් කියනවා මේීවන පලාන හාමුදුරුව තවත් එකක් කියනවා. හැබැයි මේ සියලු දේශනා හරිවෙන්න විදියක් නෑනේ. මොකද මේ අනුශාාව මේ ස්වාමින්න් වහන්සේලා අනුශාසනා කරන දේශනා එක්කිින එකට මේ වයිතින අදහස් පරස් පරයි. ඉතින් අපි හාමුදුරුවන අප කවුරු කියෙන අනුශාසනාවද පිගන්නුවේ. ඇත්වශම ක කියීනොනා දැන් ඔය භික්ෂූ නුහන්සේලා හෝ ඔබහෝ මම මේ භික්‍ෂුව හෝ මේ කවුරු කවුරු සංසාරගෙනාපු අර කුසලා කුසල කර්මොල්ටනුව ඒ ඒ කෙනාගේ. ස්ුවකාය ක්‍රියාතුමක ක වෙනකට සක්යි දත්්තිි කියලා එතකට ඒගුලන්ගේගෙනපු ගති ලක්ෂණ තමයි ගුල්ලන්ගේ ඒ බුද්ධ තුලින් මතුකරෙන ොරුද්ධ තමයි සරහට තල්ලු කරන්න තල්ලු විවී යන්නන්නේ එ එකො බදුරජාණන් වහන්සේ ජියෝමාන කාලෙත් ඕගේ පිරිස් ඕන තරන් එදලා තියෙනවා බුද්ධ වාසින එකම කෙනෙක් තම දේවදත් දේවදත් ඒවගේම තමයි තවත් ඔය උදායි දබ්බ දල් ඔවගේ හාමුදුරුගොල්ල ශසාසනය පැවිදිලා තියෙන ඒකත් අදහස් තිබු අය එතකොට ඒකර මම මුලින් සඳහන් කොල්ල තියෙන්නේ මේ හොඳ දේ ගණ්ඩ නර්කදය අයින් කරන්න. පෙනේරෙ තියෙන්නේ හොඳ දේ අයින් කරන්න නර්කදේ ඉතුරු කරන්න ඒවගේ තමයි තමන් තමන්ගේ බුද්ධිය මේ බුදු හාන්දුරට කාලාලම් සූතරයේ කාලාම්වසියන්ද කියයනවා පොතපතය තිබුණ පමණින්වත් මාකිවූ පමණින්වත් තවත් කෙන කිව් පමණිකත පිගන්න. ගේ තමයි පටිත් සම් පාල දශනා කරම අනන්ද හන්දුර හපු මේ ගම් ගම්ී ධර්ම ට හරි පැදිීමක් ඇතිවුණ. කොහොමද පැදුනේ නෑ ආනන්ද. නොබට මේ නොමගේ බද්ධිය තුිය නොම විචාර කරන්න විතක් කරන්න විචාර කරන්න ගටන්න ගටන්න නොබට අවබෝධ වෙන විදිට මේ ගන්් ඒ තමයි බු හාන්දුරගේ. අනුශවාාසනාව තොකට භික්‍ෂූන් වහන්සේලා බුදුහාන්දුරගේ බුද්ධසාාවකයන් හැටියට ඒගොල්ලන්ගේ බුද්ධිමට්ටමට ගෝචර වෙන විදියට ඔය හැම භික්‍ෂූන් වහන්සේලාම එකඒක අදහස් එකඒක අනුශාසනාවල් සිදු කරනවා. ඒක කොච්චරදුට සාර්ථක අනුශාසනාවද ධර්මයට අනුව කටයුතු කරන අනුසාසන ධර්මයට පටහැනිිදයද කියලා ඒසිියලු දේවල් තමන් අතින් තමයි දැනගණ්ඩඕන. මන් විසින් තමයි තමන්ගේ ඒහපත් ම බුදු න්දුරදේශනක ම කාගවත් ගැලෝන්කාරෙක්නෙමි ගැලවෙන ාවතයි ම පනල දෙන්නේ. එතකොට ඔඕගේ ඇය යම්ඥන් කාලවකවාන්ද බිහිවෙනවා. එතකොට ඒ ප්‍රඥාවන්තව තමන් තීක්ෂණ ඥානයුතුව තමන්ගේ බුද්ධිය අධාර කරගෙන තමන් සත්‍ය දේ මොකද. එක ගුතුන් චතුරාරි සත්තිය දුක සත්තතිය දුක සමුදය සත්තිය දුක්ක නිරෝධ සක්තිය නිද ගමී පිවද මේ චතුරාරි සත්්‍ය බුද කරගන්න දර්ශනය තුළ අපිට ඉන්න පුලුවන් ක්‍රමවේදයක් බුදුහාන්දුර දශනා කර. එතකොට සමහර විල්ලාාවට ඒ භික්‍ෝන් වහන්සලේ ඒ ඒ දේශනාව ඒ චතුරාරි සතතිය වෙනත් තාආකාරෙන් දේශනා කරනවා වෙන්න පුළුවන්. එතකොට අපිට තියන්නේ තමන්ට තියන්නේ තමන්ගේ බුද්ධහට එක ගැලපෙන් නැත්තන් අයිං කළද. එක දැන් සමහරය නිවන් අවධ කරනදේ ම් ම ඔබට සධහන්කර නැතේ එකයි ඇතවශක කියන බුදු වෙලාක කියරද අප ි‍වූ වහන්තේ නේ බුදුබොරු රහතන් වහන්සේලා රහතන්මහන්චේලා රහත්වෙලාද. දන්නේ රහතන් වහන්සේ පමණයි බුදු වෙලාදෙකලා දන්නේ බුදු වෙච්චේ හා දුර පමයි දන්න දැ මේ භික්ෂ දන්න මේ ික්ෂූ පිළිඳ කොතන දන්නේ කොච්චර දුරට නිවින්බම් මතු කරගෙනින්න්නවද කොච්චර දුරට ර සාක්ච බ කනවාද සච්චවාදීද කොච්චරදුරට රට සමාජයේ උදෙසා ආගම දහම පැත්තිෙන් සමාජය වෙනුවෙන්ර යම්ි යක් කරදේ සීර දේවල් දන්න මේ භික්‍ෂූ ඒ වගේ ොරුරනවාදකල දන්න මේ ික්‍ෂ මේ හතට බොරු කරන්න බැ මේකට බොරු කරන්න බෑ නිසා ඒක තමයි අප අඳුලගේන යහපත්දේ අපි තෝරල බේරල ගණ්ඩෝන. මොකද ඒක බුදුහාන්දුරගේ ජියවමාන කාලත් ඒ වගේ සිදුවීම ඕන තරන් සිදුවෙලාදයන. හැයි ුදහන්දුරේ සි කෙනෙකොට ආග්‍යු කරන්න කියන. ඒ කිසි කෙනෙක් එක වාද කරන්න ගනෑ ඒ කිසි ඒ හැමදිනාටම ඒ කෙනගේ අදහස් වට ලට ගැලපි දට කටුතු කරන්න. නිදහස ඒ අව්‍ය කා පසබිම බුදුහන්දුරන ජ මාණෙක් කාල තිබුණ එන්නේඒ එක කල්පනා කරන්න භික්ෂූන් හන්ත ලව අප. ගී අයනත් කවරුත්. බෙදෙන්ට හොදනෑ මේදවස් සුළ හාමුදුරුවනේ ආරම්භවෙලාතිනවා ත්‍රපිටක පනතක් පිළබඳ කතිකාවතක්. ගිහියෝ විදියට සාමාන්‍ය මිනිස්සු විදියට අපිට දැන දේතමයි සංග සමාජ්‍යයේ තියන බෙදීමමත්ත එ එක පිරිසකට අහිමි වීගනයන වරක් ප්‍රසාධහෙමන ඇත්තම් බලය සම්බන්ධෙන් කාරණාවක් නිසා තමයි මේ ත්‍රිපිටක පනත යෝජනාව ගෙනල තියන්නේ කියලා. අපි ඒක හෙම හිතනෙ හරිද. ඕයසින් ඇතවශම කියරන ඒට පාරකප අපිමන භික්ෂූන් වහන් න පිමනේ. ගය අප අපේ හිතට ඒ වැරදි ආකල්ප ඇතිවිෙන විදිහට භික්ෂූන් වහන්සල වන අපි කටයුතු කරහම දැන්ඟ දේශ පාන්්යක ගහට එකට ලොකු කලකරීමත් තියෙන. క్ ిక్్ త తి ాන්త తకර యుතු කර නකට క ీ ද్ ට ు మ త ට න ට ෘత్ කි ీ න . පනස හරහද මට වත් භික්ෂූන්හන්සල මකරට මට ධර්ම දේශනාවක් කල සහල්ලට ම දකිනාකාරයට මට උසාවිගානත යන්නන්විීදිගල කියන්න බැ තහර විලාලට. ඇත්තවශම කිය හෙමුණාම පන්සලින් සම්බුධ ශාසිනයේ ටික ටි ික ික ති ඇත්වෙලා අර කාසාාවක කටකතත්ට පත්නවා කියන සතත්ට පත්වවිදිගල කියන්න දැඒ එක එකෙන්ඩට හොඳනෑ මොකද අපේ දැන් අනාගතයේ ොද තරුණු භික්‍ෂ පරම්පරාවක් කියන්න. හොඳදට ධර්මඇත්තක් නැමුරු වෙලා ඒඒ භික්‍ෂූන් වහන්සේලාට අපි මේ ඉදිරියට එන්න අපි පාර හදලදෙන් දෝඩ එ එකකොට තමයි අපටඒ භික්‍ෂූන් වහන්සේලාගේ හරහා මේ සම්බුධ සාතියන නැතවරක් අපිට ස්ථාපිත කරලා ගිහි අය අර්ථයෙන් ධර්මෙන් ඒයට අනුස්වාසන කර නවතර පත්‍ර ටේකරශක සුද් කරපු වැඩේන දැ මේ ලැගෙන පාලකුත් කරන්නේ සුද්ද පන්සලිින් ඇත් කර ගහි අයව හාමුදුරගලෙන් ඇත් කලා ද බිදීමක් ඇති කරා දැම්ම මේ එන්න පාලගයොත් කරන්නේ සුද්දකරපු වැඩි. ඒනිසා ඒක අපි බැරවවෙන්න බැහරල වැයි දා ගැයි ගමන් පතලක කියන අපි සියලුම කට්ටිය මුස්ලිම්ද දෙමලද ක්‍රස්තුනද හිදුදි කවරුත් අනුස්සයෝ මේ මහහා පොළොවට පස්සන පහපොලයෙන් එපුදුනි එනිසා බොලු පොළොට බරක්න අපි ජීවත්වවෙන්න වට පිට අපි හදාගත්වන ඒක තමයි. ුසත්්‍යේයනම අපි කළ යුත්තය අපට අපත්වන කොට සතුට වෙන්න පුළුවන්න්නේ අපි රට යමක් කලා අපි රට යම බලාපොරොත්තුන්නේ අපි තන්හාාව කියනකට දාසකං කරේ නෑ අපි යහපත් තිදියට මගේ භික්‍ෂ ජීවිත මං ගත කර මම පරාර්සකාමෙන් විදිට මගේ අඩු පාඩුකාම් මං අඳනගෙන ඒවැෑ නිදහස්ටලා ම සුවපත් නිවීමක් මතු කරගෙන මම කටයුතු කරලා මේ හපත්දේ කරා කියලා සතුටෙන් පොත්ම සිදරන්න පුළුව. අපි මේ කතා කරන්න ෑ ඇතරම සියලුම භික්ෂන් වහන්සේලා ගැන වෙ. මොකද අපේ සමාජයෙක් බොහොම සසිල්බත් භික්‍ෂූන් වහන්සේලා ඉන්නවා. නමුත් ඒ අය අතරි මාධ්‍යවල පෙනී සිට් නෙමන තම් නම්බලින් කියන්න පුළුවන් පිරිසක් ගැන තමයි අපි මේ කියන්නේ. මේෑ අතර තියන ප්‍රධාන තරගයක් තමයි අපේ හාමුදුරුවනය මේ විශේෂයෙන්ම. කටින පින්කමකින් පස්සේ ඊළඟට බලාපොරොත්තු වෙන්නේ ඊළඟ V8 එක ගැන. එහෙම නැත්තං අනිත් පන්සලේ හාමුදුරුව ලඟ තියෙන වාහනයට වඩා හොඳ වාහනයක් ග්‍රන්් වාහනයක් ගැන. ඇත්තරම මේ මොකක්ද වෙලාතියනෙ හාමුදුරුවන. ඒක බුදු හාදුරන්ගේ ධර්මයට පටහැනි. බුදුහාදුරුව දෙසනා කරේ රැස්කරන ප්‍රතිපධාන මේ අස්කරන ප්‍රතිපදාමන් ඔටිතර සඳහන් කළ ඉතින් ඒකේ ඒ වපොරුපු බීජ නිලාගාන්න කවුද? ඒ කෙනා තම ඒ භික්‍ෂුව මම ඒක ඒ විදිහට කරනව නං තරගයක් ඇති කරගෙන මම මගේ මේ භික්ෂ ජීවිතේ මම වැරදි විදිහට පරිසිේරණය කර හල්ලා ගියයගෙන් වැදුම් පිදුන් ලබල සවපස්සය සල්ලක් මල්ලබල මගේ භික්ෂුවට නොගල පෙනි විදියට කටයුතු කරනවා නම් මම යනු අපහයි. මට යන අපායක් නෑ ඔබතුමාල දන් දෙෙන අපට ඔබතුමාල දන් දෙන්න සවපසය දෙන්නේ ගිලම්පසවලින් ඒවාගේම සවර පිරිකරවලින් ඒගේ බෙත් අවසුද වලින් එවගේම ඒ අපට අවන්නවයි සියුද ලබාදදි නොල්ල ඔගුලට දිවි ෝකයන්න පුළුව ඕකලට කිසි දෙකට බයිවවෙන්නේ පවගොලට හොතැකට න්න පුළුවන්. අපි වැරදිකරොත් අපියනෝ අපට යන්න අපායක් නෑ. අපිට ඇත්තවශම කිනනම් අපයි දොරවල් විවුෘත වෙනවා. අපයි ගිනිදැල් මතු වෙනවා. ඒක ඇතව්‍යම කියනනම් මේක හැම සේෂ්ටට අදාලයි. බැරදි විදිහට, වැවි තමන්ගේ පටු අදහත් ෂ්ට කරගෙන තමන්ගේ පටු ආකල්ප ගොඩනගාගෙන තමන්ගේ ඒ අව්‍යාව නිෂ්ට කරගන්න උත්සහගන්න නම් පාල ශේෂ්්‍රේ දලලා ජරුවන්ී දලා ඒකට ගැලිීම නෑ මේ හැම ශ්‍රේෂ්්‍රම ඉන්න අය කවුරුත් කල්පනා කරන්නොන එක. අපි කවුරුත් සදාකාලික නෑ. අපි කවරුත් වයිසට යනවා ලෙඩ වෙනවා ප්‍රශ්න නැතිකෙනෙක් නෑමේ ලෝකේ මැරෙනවා. කොයි විදිහට මැරේදි කෙල කියන්න බෑ මරණය. මුහත සිදුවේද කියල කියන්නබ ඒ නිසා සදාකාලික නෑ කියලා හැමතිස්සම මෙහි කරලා පුළුවන් තරන් ජහපත්වෙන වනං අපි කවුරු කවුරුත් හරි හැමදනා මේ විදිරිතරනම් මේ රටේ මේ වගේ වියසන කාරිතත්වයට පත්වක බලක්ව ගණන්ඩ පුළුවන්. හදිසීම අපි දකිනවා මේ දේශපාලනය පිරිබඳ විවේශනාත්මක අදහස්වබවහන්සේ විසින් දේශනා කරන. හැබැයි අප මීට පෙරෝඔබහන්සේ හම හැසරීමක් දැකලන. මේ වගේ දෙයක් වෙන්න හේතු නේ මොකක්ද. ඇතවශයම කියනං ඔ මතකරුපු මාතෘිකකා හොඳ මතරු කාක්. මේ සම්බුදශාසනය හොඳට ආරක්ෂා වනුත් තමයි ගිහයට ඒ සම්බුද ශාසනයේ බුදු හාදුරු මහකරුණාවෙන් දේශනාකරපු ස්‍රේ සද්ධර්මය තුලින් අර්සයෙන් ධර්මෙන් අනුශාසනා කරන්න පුළුවන්ගවෙන්න. එතකො ැම්මේ ඉන්න පාලන සේෂශ්‍රේ. බොහොමයක්ම මේ ඉන්න ගී අයට අවශ්‍ය කරන විදිහට ඒ අයගේ ඕනෑපාකං ඉස්ට නොමිනාකාරයට ඒ කියීපු දේවල් සියල්ලම මේ වෙච්ච පොරොන්දක් කෝම කඩ කරලා. ඒ සියලු දේවල් ඔක්කොම පැක්තකට දාලා. තම තමන්ගේ දේවල් තමතමන්ගේ ඒ ඕන ඕනාකාරයට රටට අහිත කර විදිහට කටයුතු කරන කොට ඇස්. බුණත් ස්නැති අන්දයෝගගේ න් බෑ බුදුහාදුුර ඒක දේශනා කලතියනවා. එදා බදු හාහදුුර ජයවාාන කාලේ මේ මනුෂ්‍යෝන මේ බද්දරා ඇතින්ද කියන්නේ කුසොල් රජ්ජිරුවන්ගේ මංගල හස්තිරාජ ඒ මංගල හස්තිරජා පුළුවන්තරම් බඩාගින් අතිමන මොකද කරේ මාව නිදැල්ලරය නිදහස නිදහස් කළ. එදකොට මෙයාට කෑමටික නෑ. ආහාරටිකනෑ. මෙයාට ලෙඩවුණාව බෙත් නෑ. මෙයාට අව්වට වේලෙන්න්න වෙනවා බැස්සට තෙමෙන්න්නේෙනවා පින්නට පිණිාන්න වෙනවා කිසිම කෙනුගිගේ අහවුවරක් කවරන තිබුන්න. බදුහාන්දුර මහකරුණාවෙන් බලනව දේශනාවය සඳහන් කාරදම පන බද්‍රා ඇතින්දිි පෙුණේ. මහහා කරුණාවෙන් වැඩම කරලා බදරායත හිස අතගාල බුදුරජාන්සේ වැඩමකලේ, කොසල්රජරන්ගේ මාලිගාවට වැඩ කරලා කොසල් ජුරන් හනුව මේ බද්‍රාඇන්දි පිබඳ. විස්තර ඔක්ොම කියළලා එකකට බදු හාන්දුරයට අනුසාාසනා කරලා ඒ අනුසාාසනාව පරිදි. නැවතත් බදරායරන්තිය රාජ මාලිකවට ගෙන්න්නල්ලා ඒ අවශ්‍ය කරන පහසුකං සියලු දේවල් ලබාදීලා ඒ ඇතිඒ බදරා ඇතින්න ජීවත්වන තාක් කල යට පිහිටවන. එති ඒ සත්තුන්ටේ වගේ බුදු හාදුරන්ගේ මහා කරුණාව දැක්වවනම්. අපට මේ සව්පසය අපට ධානටික ගෙදර ළමයිට කන්න දෙන්න නැතුව. ඇතුමක් අඳන්න නැත්තුව බ්ලෙදරදුරට බෙහෙසක් ගන්න නැතුව. අපේ ගිහි ජනතාව අහිංසක මිනිස්සු අප ධානටික ව කියලා ගෙනැත් දෙන්නේ. කොට අපේකට කැපසරප දර අපිීන් දොන තකොට මේ පාල සන්ත්‍රයයේ ඒ ගිහි ජානතාවගේ ඒ අවශ්‍ය න පක හිටර මි ස්ස කබල ලිපට වැට්වට පස්ස අප හ ඉන්න පුවන්න.කං ඇහ නැහනත් ඇහැ ති බිහිරුව වගේන්න පුළුවන් එන බුදු හාන්දරයේ බුද් සාාවක කෙනනේ ඉස්සල්ල සම්බුදධ වාසයනයේ අපි බුද්ධ සාාවකයන් හැතියටට. මේ ඉන්න පාලනසන්ත්‍රයේ අපිඒ පෙන්නල දෙන්න මෙ කිසිම පෞද්වෙලික සරහක් නෑ මේ පාලනසන්ත්‍රේ මකද නජච්චා වසලෝහොතේ නජචා හොති බ්‍රහ්මනො කම්මනා පත්තොල්ෝ හොත කම්මනාවහෝත බ්‍රහ්මුණො කෙනෙක් උපත්තින් වසලයෙක් වෙන්න. එයා කරන ක්‍රියාව නෝතම වසලෙක්වවෙන්න ඒනම් එයා රජෙක් හරි එයා කරන ක්‍රියාව වසන ක්‍රියාවක් නෑ යා වසලෙක් හොඳ ක්‍රියාවක් කරන්න එ දුප්පත් පෙලෙ ඉන්න දුප්පතෙක් වුණත් යා රජෙක්. එඒ එතනි ඉන්ඩෝන. එන තමන්තුොලින් තමන් දකින්නඕන මේ පාලන තන්තරය ඇතුළ මේ ශිල්ලම පාර්සවයන් කල්පනා කරන ම කොච්චර දුරල තැන දෙන්න මන්නත කොච්චර සසුද් තැක දන්න. ඒ සුදතැන් වල ආදන වටහගෙන මං කොච්චරදුට රද සාක්චතක වැඩ කරල සුද්ද භාාවේන්දන්න. ඒ සියරු දේවල්දන සමන් එකන යෝ දම්මන් පස්තති සමන් පත්ස කල බුදුහාන්දුර දේශනා කරේ. ඒක හරියට හරද සාක්්චිත්ක වනු ගමන කරනවා. ස්ට ෝක ධර්මීදරයේ කම්පානුවේකට යුතු කරන්න පුළුවන් හැමදිනාටම යහපත. උදාකර දෙන්න පුල අන්නේ චේතනාවින් තමයි මං ඔය හට නගන්න. හාමුදුරුවනේ ඇතරම මේ ජාතිීන් අතර ප්‍රශ්නය ඇතිඋනානෙවෙේ ඇති කලා කියලා තමයි අපි විශවාස කරනය අපේ පෞද්ගලිකා අදහස. නමුත් දැන්නේකට විසඳම කෝන වෙලා තියෙනමොකද. අපිට ජාත්‍යන්තරෙන් එල්ලබෙන පීඩ නත් එක්, නැවත නැවත මේක් මාතෘකාව කතා බහට ලක්වමින් පවතිනවා මේ වෙනකොට. ඇතරම මේ ජාතික ප්‍රශ්නයට විසුඳම මොකක්ද. ඒ අපි මෙහම බෙදලායින්නේ. ඇයි බහවාර්ගික රටක් විදියටට ශ්‍රී ලංකාව පේන්නේ නැත්තේ. අපේ වත්මන් ජනාධපතිතුමා තමන් දවරුම් දෙදන අවස්ථාවදී අපි දකිනවා ප්‍රකාශ කරනවා මේ මම ජනාජිපති විදියට පත්වයනම සිංහල බෞද්ධ චන්ද වලින් කියලා එත්තැනද රට බෙදාගැීම නෙමේද සිද්ධබෙනන්නේ. ඕ ඒක වෙලා නැත්වශය කියරන මේ දේශපාලඥන්ගේ ආකල්පය තමයි ඒගුල්ලන්ගේ බලය පතුරුුවගන්න ඕ නෑම නරක් වැඩ කරනවා නෑම ඩක් කරන එගොලන්ගේ බලය පතුරුවෝගන් දැන් අපට මතකයි දැන් ඇවශම කියන නම් මම බලයට පත්තුනේ සිංහල බෞද්ධයන්ගේ වැඩි චන්දෙෙන් ඒවාගේ භික්ෂුණණ වහන්සලගේ දායිකත්තෙන් කියලා සඳහන් කලා. ඉට පසේ මෙයා දැන් ඒක කරලා මේ රට මම එකම රටක් එක මනීතිය ඒවාගේ මතමයි සියලුම දෙනාට සමධගින් සහජීවිනය කටිතු කරන්න පුොළන් මාර්ග හැදදිවා කියලා කිෙව්වා. නමුත් අන්ටවාදී අදහස් කොච්චර පැතුරවාද මේ ගොල්ලො මේ රට බලටන්න එක අපි භික්ෂෝන් වහන්තල කොපමන අනර්ථකාරය දේවල් කරද මිනිස්සුන් බයිකරන්් ොන්ද කොත්තු අන්ද බේසියර් ඇතකොට උපාසිුදුු අපේ හාමුදුරනමක් එ තොට තවත් භික්ෂන් හන්තේල පිරිසක්. කතාවෙලක්වා මේරටි අ අමිරිකාවෙන් අපි බීසගන්නවෙේ අපි අුරාධපුරයට යන්න ඔන්නෝ වගේ මිනිස්සු බය කරා. ඒ ඒ සාපේ තමයි අප අද මේ බෝක්ති වෙඳන්නේ. ඒ සාපේ එක කියනේ මිනිස්ු ඊට පස්සේ ඒ ඔක්කොමත් කළ මේ ගොලො බලේටාවන බලේටවිල්ලා ඇත්ත වශයෙන්ම කියන නම් මේ ගොල්ලො අර විසිවෙනි සංසෝ දෙනේ. ගෙනවානේ ඒ විසින් සන් ද ල න්ත්‍රී ොල්ලන්ගේ දායිකත්වේ අරගෙන නේද මියගල සිව සඳනේ නමතවරකි තපිකරගත. ර ට කන්න බැරිකොට ලගයාත් බර ගොයාාවවා. කන්න පුළුවන්ගෙන කොට. රෝගයා පලොගයාාව. අන් ඕොකතම වෙලාතිය. එනිසා මේ කරන්ඩ සම්පූර් නම දේශපාලන විද්‍යාවක්. මිනිස්සුන්ව මුලාකිරීමක් ඒකට මහා සංගරත්ය ගොදුර වඕුණ, මහංගරයත් ගොදුර වෙලා මහසංගරාත්ය කරපිටින් තම මේ ගොු බලේටාවේ දැ මහ සංගරත්ද කඉද පොඩ්ඩක්කත් ගණන් ගන්නවා. අපහසන ලක් කරන මහ සංගරත්නේ. මේ ගොල කරන වැඩක් ඒක. එනිසා මේ ගොලන්ට යන්න අපයක් නෑ. එකඒයි ොම දකින්න ඉදි මේ අපයි නිදහස් වන සමයිඔල ඔයනු ශස්ථනාවක් කරන්න ඔයද කියන්න හොදේ කර පල්ලම්බලලා හොදේකොත් බලට හොද පතිපඵල ැබි එහම නැත්තම් බලගේ දරුවන්ගේ දරු පම්පරාවටම ෝක විපාක විනින්නේඒනවා. මරන්න මංචකේදී ගිනිගෙන පිච්චන දැවිල තමයි බලට ජීවිත නැති වන්න වන්නේ අපයි ගනි දල්මේන මද ලට ඒක එහෙම තමයි. ඒක මටත්තේමයි මන් භික්ෂූන් වහන්තනමක්කඇට මම මේ සිවර පොරෝගෙන හරලා ම චරිසය කරඟ පැයවත් මං වයි දයන්නේ. පච්චේන මන්දවෙනවා මංගිනි න්න. මංගේ දකිනවා බයි මක්කද මත්ව තැංගල මීට සංසාර එන ගමනිද හිතිය. ඔයි සරා එට හිටය ම ඩකින් වැ ුන්න. හැබයි මන් දැන්ෙතන මන්දැන්ඉන්න ඊට වඩා හො සෞම්‍ය මටන ො පිරිසුු තැනක මංගින්නේ. නි මට චාල ම යාපපු වාගද තවත් කන වැට නටමක් ැතින එනම ජු තයිතයකට මටවන ගුලන්ට එගුල පෞද්ගලික රහක්න ගොලට කොට මග තන සම සදහ සමසේීලා සමතියක්ග සමප්‍රඥචන තැනමගන්න. මගේ බුදුහාන්දුද බුද්ධසාාවය කැට මේ ලෝකය ඇවෙනුවෙන් මගේ ජීවිතයේ වුණන පූජරන ම සූදානමගඉන්න ඊළඟට අපි දකින තවදයක් මයි හාමුදුදුවනය යම්කිසි. ආගමික සංවාදයක් ඒ බෞද්ධවේවා කතෝලික වේවා හින්දුවේවා යම් කිසි ආගමික සංවාදයකට යන ගිහාම එක අවසන් වෙන්නේ නරක වශන ගණනාවකින්. මහි තැන සමාජමමාධ්‍යජාලාවල අපි බහුල වශයෙන් මෙවැනි සිදුවීම් දැකල තියෙනවා. ඇත්තර්ම හෙම කුණුහර්ප කියලා රකින්න පුළුවන් ධර්මයක් තියනවා අපේ හාමුදරුවේ. ඒ ප්‍රතර්ජන භාවය ස්භාවවෙන්නේ. කල් හා වාද විවාද සෝක පරිදේව. මොකද තමන්ගේ. ඒ මතේයට ගැලපෙන් නඇත්තන් තමන්ගේ ඒ පතිරූපයට හානියක් නොන තමන්ගේ ඒ අශ්‍ය ේෂ්ඨ කරගන්න ැරුණ ඕවාගේ දවර්තමයි කරයි ඕකතම දුහදුු දශන කිරීමි පතක්්නනි බාවය. පටිස්වම්පාදය තමයි සිදු වෙන්නේ. පටිගියයක් කැමැත්තා කමැඇත්ත. මසස මසස තුළ ඉන්න තාක්කල් හැමති සෙම කල්හා කරගන්න එක වාදකරගන්න එකයි එකනිකාටකනකා රොස්පරුස් වචන කියගන්න එක ඕකතමයිර.

ක්‍රශ්ණ දෙබියෝ ඒත් එහෙම දේවත්වයට පත්වෙන හිතක් ඇති කරගන්න. ඒ ඔක්කොම පැත්සකට දාලත් පසුකාලිුව අපේ දැන්නේ කාරීට ඩ බැඩියක්. තම තමන්ගේ දේවල් කෝමකෝම හරිතත් අපමට ඕොනොදිට වට පිට හදාගන්න තමන්ගේ ඒ සියලු දේවල් ිෂ්ට කරගන්න තමයි ප්‍රවථාව. ඒ මූනාමතින් ඒ යිසිකාරයා අවුරුහෝ වේවා. පිරිසක් වෝේවා කවරුවෝ වේවා. ඔබ වහන්සේ දකින නාහිකත්ව හැඩ තල මොනවත්. ඕ ඒගා නායකත්තෙ තියෙන් ඕන ඇතවශයම කියන නම්. සාරධාර්රමයන්ගේ පිරි ජීවිතයක් ගත කරන කෙනෙක් වන්න නොයා එයා අපට පේ බුද්දධසාාවකයන් හැට බුදුරජණන් වහන්සේ අපට දේශනා කල තින යම්කිසි අනුශාසනාව පචසිල සික්ෂාපත පා ඔය පංචසීද සික්ෂාපද පා මුොදර ගැඹරින් අධ්‍යානය කරනකොට ඒ සික්ෂාපද පහතුල අසුහර ධර්මස්කන්දීම ගැබවෙලා තින. ය සොහර ධර්මස් කන්දෙම ඒ කෙනගේ අගති ලක්ෂ නුත බදු හාන්දුරු දේශනා කර පංචසීර සික්ෂහබදපා ආධාර කරගෙන. එතකොට ඒ ප්‍රාණ ගතේ මැිකිච්ච කෙනෙක් පෙන්ඩඕන පාන පාහතය අනු බලදුනවෙන්න බෑ තමන් නිසා ප්‍රාණගහතය කරන්න බෑ ඒගේ ඒ ක්ෂපති සියන ොඩක් ගැමුර ඒ වගේ අදිිනාදානත්ත හෙමයි කාමිස මිච්චාරය හෙමයි රෝට ය වචනයෙන් කරන මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්ප්‍රපලාපා ලෝබෙ දේශ මේ මෝග තුළ මේ ඔක්කෝම සිදවෙන්නේ මේ සිතක් මුල් කරගෙන. තුළ මේ පොතක්ජන භහාවෙන් මේ ආපු පුරුද්ධ තමයි හැම කෙනගෙන සිත්වලින් ක්‍රියාත්මයන තුොට ඒගේ අඳුරු බලනකොට දැම්මේ න පාලග තෝරගත්තය විිශ්වාස කරන දුටු ගැමුණු කියලාන්නේ රට රක්කෙන අපේ විරවා හොඳට තිබුරු රටක් අපි වැටිච්ච වලක් කියල කිවනේ එමන න්න හාමුදුර ගොල්ල පවා ? කො දැන් න්පට මොක ලදන. රට සම්පූර්ණම බැරි ඇත්තකන ඕඩිය පන්තියකනකට දෑයවසර එකක් කියවන්න පුළුවන්ද පන්තික දවල් කරන්න පුළුවන්ද. දේශපාලන ශේෂත්‍රය කිසිම අධ්‍යෙකයීමක් නැති කෙනෙක්. මෙසන්ට ආාවට පස්සේ. ඔොහොම දෙයා මේ දේවල් කරන්න. එතන සම වැරදුනේමයා වයකත් බොරුව කලා. බොරුවෙන්ම මේ රට ගෙන අච්චේ. බොරුවෙන්මයිමයා කත ආවේ. ොරුවෙන්මයි රජගෙනය එතකට කබ දක්කත් මේක සාර්ථක වෙන්න. එනිසා ඉදිරියට ගෙනන්න නායකෙක් න අපි නායක කීප පොලක් අපත් කරගන්න ඕන. එකක්කෙන් එක් නෙමේ. ශ්‍රච්චාවෙන්ම හොඳට ශෙක්සාකාමි ජීවිතයක් ගතකන සමාජයට හිතකර පාර්ථකාමය හිතත්වයන පින් පව දෙක අඳුනගෙන රටේ මේ මනුස්ස ජනතාවට සම විදිහටම හොඳ සාරධර්මයන්ගින්. හි ගදුනාගාගන්න කියලා කවුරු කවරත් එකතු වෙලා ඒ මහ සංගරන්න කියනත්ඒට අප එකතු වන්න හැබැ අපිත් ඒ විදිගතම පිළිවෙේත්පුරන්නඕන. අපේ අරක් කුළු අඇදෙ කියලලා කුලු පෙටයන්න කියලා හරියන්නන. අපි හරියට ගියොත්තම අනිත්තයිත පිත්ක්ක එන්නේ විදිත. අමතතාත් වැදිි කරනවා නං දරුවන්ට කියන්න පුළ හරිවිදියන්න කියලා ඒම කරන්න බෑ ඒ අම්මතාත් අමිතම භූමිකාවතුල ඉන්දෝන අම තත්තා අම්ම කොටන දන්නේ අමගේ භූමිකාව තතාත්ත කොන තාත්තක ූමිකා ත් හරිර දරුවන් ඉදිරී ආදර්ශත් වෙන් ඕන ඒකෙ භික්ෂු ජීවිතය ය වත හිදුෝවිල්ල පූසාාරිතතුත් මුස්ලිම් කොල මලුත් මේ කවරු කවුරු තුෝම හිතලාව වෙල නායකව කියන ඒ පරර්ථකාම හිතක් ඇතිකරගෙන ක්‍රියාවෙන් පෙන්න්න ඕන ඒ වචනයන්නේේ දැ මේ වචනයෙන් කරන්නේ. වචනේදදර ඒ සීමම වෙලා තියන්නේ කීපු දේ වචන තරයි ඒක ක්‍රියාවට ැංගු නෑමය ඉන් පාලත් තන්ත්‍ර. සා එකකතම අපට වැරදුන්නේ එනිසා දැම්මෙන් ඉදිියයට හොඳ ශිස්්ත සම්පන්න සමාජයක් බිග නද හොඳද දක්ෂකන්තින ව්‍යපාර සේෂ්‍රය දක්ෂකන්තියන ඒවාගේම කාරිමික සේශේ දක්ෂකන්තිීන, ඔය සීන ඔය තියන සීලු දේවල්ලොට දක්ෂකන්තියන හොඳ තරුණ දරුවඉන්න. හොඳ ශිෂත සම්පන්න හරිීදය කරන්න පුළුවන් දරුවයින්. අන්න ඒවාගේ පිරිසක් අපි තෝරගණඩුවන. තෝරගෙන හරලා මේ රටේ. ලයක් ඇති කරන්න පුළන් ඒගුල්ලන්ටත් එන්න කියේ ඒගුලන්ගේ අදහස් දැනගෙන ඒගොල්ලන්ගේ මේ කටයුතුවලට අප කොහමද මේ රට ගොන්න ගන්න කිය මහා සංගරාතති ශීරවාද ලබාගෙන අන්න ගමන්න අපි ගන්න ගියොත් එ මුස්ලිම අත කැමතිකනු ද මුලමැසති න අප ඒගුලයි කරන්න බෑ මේ මුස්ලම් සමාජය හොඳ රුණු දරු න්නවා සමාජය වෙනේ යමක් කරන්න පුලන් අය හොඳ හැකියාවන්තින අය හින්දු දරුවත් තිඉන්නවා. ඒවාගේම ක්‍රස්ති Christianityයන ඒ දරුවත් ඉන්නවා හැම දර්ුවෙක්ම ඉන්නවා ඕන තර ක්ෂකන්තින දර ඒ දක්ෂං අනුව කටයුතු කරන ඒක හැකිියාවන්තිනයි එකතු කරගෙන සම මේරට ගොඩන ගරන්න මේ කෙනෙකොට මේක බලදීල හරරින්න. එතකොට රජෙක් වෙලා යා අන්තිමට දැන්නයි ද මේ පේන මේ කරන වැඩට එනිසා හෙම බෑ එහෙම ඔක්කෝම මේ නායකය. එකක්කනෙ මේ නායකව මේක ඔක්කොම නායකයු. ඒක ඉතින් හරි ලස්සන්ට පිළිවෙලට භගන්ති මාලා ව්‍යවස්ථාවක් හදලා මේ විදිට මේ දේ කරන්න තකොටේ වැරද හරිටර කෙරු ත්න් ඇතන අයි ෙන්ඩන්න මොක ද තවත එක්ෙ කින යැගනුන්න යටතන යද මෙතනහෙමනමේ දැන් සෞඛ්‍ය සේත්‍රයේ මෙච්චර දේවල් වනාා ඉල්ලස්සුනාද. ද වරය සේත්‍රයේ මෙච්චරගාදයකර වටා කෝයකට පිටට නහවනමන පිට ඒ ඉන්න අදාළ අමාත්‍යවරයගේ ආතන අමාත්‍යගේ අන්සේ මොකක් කරදයක් ුණොත් කිය නිසලල් ලස්සේන අප හෙවනිමනි. අපි මේට තිෙන කැදරකම වැඩිනි මේවට තියන පෙරේසකම වැඩින. ඒවට තියෙනව ආශාාවවැඩමුකොද මේ අතපපුරයක්ක් මේගොල්ලන්ට. එගුලන්ගේ අවශේදවලිෂ්ට කරගන්නන්නේ ශීරු දේවල් එගුලන්ට ලැබෙන වර ප්‍රදාද එගුලට මතක් කෙනකොට එගුලන්ට පොහොමරි බලටිෙන්න ඕන. තමන්ගේ පරම්පරාවටම දැම් මේන පානසිල් පරම්පරාවටම මේ වේ. හෙම මේ පරම්පරාවක් ගන්න මහා පිරිසක්කිනව දෙකුකෝටි විසි ලක්ෂක්ද ජනතාව න්න. ඒ මිනිස්ස ැන හොයන කවර එකතුලා වැඩකරන පිළිවෙඳ තම අපි හදා ගණඩවන බොහොම දු බැහැරින්ද එස්සල්බලොක් අපේ මදිරිීට වැඩම කරල අදාපත් සමග මේ සංවාදයට එකතුනට ඔබහන්සිට බොහොම ස්තුූතිවන්ත වෙන